දොර රෙද්දෙන් බැලුවාම දුටු දසුනට පුදුම හිතෙලා. නිවාස ව්‍යාපෘතියක පදිංචිව සිටි රාජ්‍ය ආයතනයක සේවය කරන කාන්තාවකි. මෙම නිවසට යතුරු තුනක් තිබෙන අතර ඇය ළඟ තබාගෙන සිටියේ එක් යතුරකි. අනෙක් යතුරු දෙකෙන් එකක් ඥාති සහෝදරයෙකුටද එකක් ඥාති සහෝදරියකටද දී තිබුණි. එසේ දී තිබුණේ දිවාකල නිවස බලාගත්තේද බොහෝ විට නිවසට අවශ්‍ය බඩුමුට්ටු ගෙනවිත් දෙන්නේද ඔවුන් නිසාය. මේ අතර සිරිත් පරිදි ඇය උදැසන රාජකාරීට ගිය පසු ඥාති සහෝදරයා දහවල් මාළු ගෙනාවේය. ඔහු ඉදිරිපස දොරහැර මුළුතැන් ගෙට ගොස් මාළු ශීතකරණයේ තැබුවේය. නිවාස ව්‍යාපෘතිය ආරක්ෂක නිලධාරීන් සිටියද සාමාන්‍යයෙන් දිවාකල වුවද නිවස සෝදිසි කිරීම ඔහුගේ සිරිතය. ඒ තම ඥාති සහෝදරියට ඇති ලෙන්ගතුකම නිසාය. ඔහු කාමරයේ දොර රෙද්ද මෑත් කර බැලුවේය. ඔහු දුටුවේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දසුනකි. ඔහු දුටුවේ කාන්තා යට ඇඳුම් කිහිපයක් තුරුළු කරගෙන ඇඳමට සිටි නිර්වත් පුද්ගලයෙකි. අමුතු ලෝකයක සිටි නිසා නිවසට කෙනෙක් පැමිණි බවක් නිර්වත් පුද්ගලයාටද දැනුනේ නැත. ඔහුගේ සිතට එක්වරම බයක් දැනුණද පසුව කෑගසා අසල්වාසීන්ද ආරක්ෂක නියාමකවරුන්ද කැඳවා ගත්තේය. පසුව නිවාස ව්‍යාපෘතියේ නිලධාරියෙකුද පැමිණ නිර්වත් පුද්ගලයා හඳුනා ගත්තේය. එම පුද්ගලයා නිවාස ව්‍යාපෘතියේම සේවකයෙකු වන අතර නිලධාරියා පැවසුවේ එදින ඔහුට කිසිම වැඩක් පවරා නොමැති බවයි. පිරිසගෙන් ලැබුණු සංග්‍රහ මධ්‍යයේ පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගත්තේය.